බාදත් බිග් ඩේ කවුන්ඩවුන් වැඩසටහන සමගින් 2024 ජනාධිපතිවරණයේ දිහාවට මුළු රටේම අවධානය යොමු වෙලා පවතින්නේ විශේෂයෙන්ම රටේ අනාගත බහරකරුවා එහෙමත් නැත්නම් රටේ ජනතාවට වග කියන රටේ ජනතාව නියෝජනය කරන පාලකයා කවුරුන්ද යන්න තෝරාපත් කර ගැනීම සඳහා පැවැත්වෙන ජනාධිපතිවරණයට තවත් ඉතිරි වැත්තේ දින කිහිපයක් පමණයි. Big Day Countdown. ඔබේ හඬ, ඔබේ ඡන්ද අයිතිය රටේ අනාගතය වෙනුවෙන් හරියට පාවිච්චි කරන්නට, රට වෙනස් කරන්නට තව දින 16යි. සුප්‍රීම් එක දින ගණින්න. තවත් දින 16කින් ඔබට පුළුවන් ඔබේ අනාගතය වගේම රටේ අනාගතය බහර ගන්න ඒ පාලකයා කවුරුන්ද එහෙමත් නැත්නම් මේ ජනාධිපතිවරයා කවුරුන්ද යන්න තෝරාපත් කර ගන්නට. ඉතින් ඔබේ මනාපයෙන් තෝරාපත් වන ජනාධිපතිවරයා පිළිබඳව වගේම ජනාධිපතිවරණයට පවතින සූදානම සහ ජනාධිපතිවරණයේ පසුබිම මේ සියල්ල පිළිබඳව අපි නිරන්තරයෙන්ම Big Day Countdown වැඩසටහන තුළින් ඔබව දැනුවත් කරමින් සිටියා. ඉතින් අදත් එවැනි සාකච්ඡාවක් සඳහා සම්බන්ධ කරගත්තා සහකාර මැතිවරණ කොමසාරිස් ජාතික මැතිවරණ කුමරිනී ප්‍රතාපසිංහ මහත්මියව. අයබෝන් ඔබතුමියට හොඳයි. අපි සූදානම් 2024 ජනාධිපතිවරණය ගැන ඔබතුමියත් එක්ක කතා කරන්න මං හිතනවා වැඩසටහනට ප්‍රවේශයක් විදිහට මං කැමති ඔබෙන් දැනගන්න. දැන් 2024 ජනාධිපතිවරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ අවසන් මේ වෙද්දි සැප්තැම්බර් 21 ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා තියෙන මොන වගේ සූදානමක්ද? අවසන් මේ වෙනකොට මැතිවරණ කමිෂන් සභාව විදිහට වගේම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල මට්ටමින් අපි ඒ කාලවලදී කරලා අවසන් කරන්න අවශ්‍ය අපේ ඉලක්කගත කාර්යයන් නිසි පරිදි කරලා අවසන් කරලා තියෙනවා. ඒ වෙනකොට ඒ වෙද්දි අද දවස වෙනකොට අපි තැපැල් ඡන්ද සලකුණු කිරීම ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම ඡන්ද හිමියන් වෙත නිල ඡන්ද දැන්වීම පත්‍රිකා නිකුත් මේ ලබා දීම ආරම්භ කරලා තියෙනවා. හොඳයි. දැන් ඔබතුමිය ඔය විදිහට ජනාධිපතිවරණයට පවතින සූදානම ගැන කතා බහ කරද්දී මේ වෙද්දි රටේ කතා බහක් ඇති වෙලා තිබෙනවා ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයින් ප්‍රමාණයත් එක්ක ඒ වගේම අපේක්ෂකයින්ට ජනතාවගෙන් එළවෙන ලැබෙන මනාපයත් එක්ක ජනතාව පෙන්වන කැමැත්තත් එක්ක මෙවර මේ සමහර විටක අපිට දෙවනි මනාපය ගණන් කිරීමේ තත්වයක් දක්වා යන්නට වෙයි කියලා කතා බහක් සමාජය ඇති වෙනවා. එතකොට දැන් මේ දෙවනි මනාපයත් එක්ක වෙනදාට අපි අර ගිහින් පුරුද්දට කතිරේ ගහලා ආවට මේ පාර හැම ඡන්දය සලකුණු කිරීම කරන්නට බැහැ කියන කාරණාවත් ඒත් එක්කම බහට ලක් වෙනවා. මම කැමති ඔබතුමියගෙන් දැනගන්න වගකිවයුතු නිලධාරිනියක් විදිහට ඔබ කොහොමද ඒ කියන්නේ මැතිවරණ කොමිසම් විදිහට ඔබ කොහොමද උපදෙස් ලබා දෙන්නේ රටේ ඡන්දදායකයින්ට ඡන්දය සලකුණු කළ යුතු නිවැරදි ආකාරය පිළිබඳව? උසහන් මැතිවරණයකදී වඩාත්ම වැදගත් දේ තමයි ඡන්දදායකයා තමන්ගේ කැමැත්ත නිසි පරිදි ඡන්ද පත්‍රිකාවේ සලකුණු කිරීම. මොකද ඔවුන්ට තමන්ගේ අදහස ඉදිරිපත් කරන්න තියෙන එකම අවස්ථාව වෙන්නේ මේ ඡන්ද පත්‍රිකාවේ ඒගොල්ලෝ කරන සලකුණු කිරීම. එතකොට ඡන්ද පත්‍රිකාවක් අපි සලකුණු කරන්න ඕනේ කොහොමද කියන කාරණය ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ පනතේ තුන්වෙනි උපලේඛනයේ තමයි සඳහන් වෙන්නේ. එහි සඳහන් වෙන ආකාරයට අපිට 1, 2, 3 කියන ඉලක්කම් තුන භාවිතා කරලා තමයි ඡන්දය සහ මනාප සලකුණු කරන්න අවස්ථාව තියෙන්නේ. එතෙන්දී ඡන්දදායකයාට තමන් වඩාත්ම කැමති අපේක්ෂකයාට අංක 1 ඒ කියන්නේ ඡන්දය ඊට අමතරව තමන් කැමති තවත් අපේක්ෂකයන් දෙදෙනෙක්ට 2-3 වශයෙන් මනාප සලකුණු කරන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි දැන් අපි ඒක නීතිමය තත්ත්වේ වුණාට අපි දකිනවා සමාජයේ ගොඩක් අය තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරන්න කතිරේ භාවිතා කරනවා. ඒක එක උදාහරණයක් විතරයි. ඒ කියන්නේ කතිරේ වගේ සලකුණු තවත් ඒගොල්ලෝ පාවිච්චි කරනවා. එතකොට අපි මේ වෙනකොට තීරණය කරලා තියෙන්නේ ඡන්ද පත්‍රිකාවේ කතිරේ එක කතිරයක් විතරක් නම් මුළු ඡන්ද පත්‍රිකාවටම තියෙන්නේ අන්න ඒ කතිරය ඡන්දේ විදිහට ගණන් කරනවා කියලා. තමන් කැමති කෙනා ඉස්සරහින් කතිරේ පමණක් ලකුණු කිරීම ඡන්දේ විදිහට ගණන් කරනවා කියලා. ඊට අමතරව වෙනත් දේවල් සලකුණු කිරීමෙන් එක්කෝ කතිරේ සමග 2-3 හෝ එහෙම නැත්නම් 1-2-3ට අමතරව තවදුරටත් ඉලක්කම් සලකුණු කිරීමෙන් ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. හොඳයි. දැන් ඔබ සඳහන් කරන විදිහට වළංගු ඡන්දයක් වීමට නම් එක්කෝ කතිරේ විතරක් සලකුණු කරලා තිබෙන්න ඕනේ එක් අපේක්ෂකයෙකු ඉදිරියේ. එහෙමත් නැත්නම් අර විදිහට 1-2-3 සලකුණු කරන්න ඕනේ. දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මම වැඩියෙන්ම කැමති මේ අපේක්ෂකයාට. හැබැයි මං අනිත් කාටවත් කැමති නැහැ. එතකොට මම මොකද්ද කරන්නට ඕනේ? මං කතිරයක් විතරක් සලකුණු කරලා ආවොත් ඇතිද? එහෙමත් නැත්නම් මම ඉලක්කම් යොදනවා නම් කොහොමද මම ඉලක්කම් යෙදීම කරන්න ඕනේ කියලා. ඔව්. එක්කෝ එක්කෙනෙක්ට විතරක් නම් එක අපේක්ෂකයෙක්ට විතරක් නම් ඡන්දය ප්‍රකාශ කරන්නේ එක්කෝ කතිරේ යොදන්න ඕනේ. එහෙම නැත්නම් අංක 1 සටහන් කරන්න ඕනේ. ඒ දෙකෙන් ඒ ක්‍රම දෙක තමයි තියෙන්නේ එක ඡන්දයක් විතරක් ප්‍රකාශ කරනවා නම්. හොඳයි. එතකොට යම්
පුද්ගලයෙකුට තමන් කැමති දෙදෙනෙක් නම් ඉන්න උන්ට පුළුවන් එක දෙක සලකුණු කරලා පමණක් සලකුණු කරන්න. හොඳයි මම හිතන්නේ ඔබට ඉතාමත් පැහැදිලි ඇති ඔබ ඡන්දය සලකුණු කළ යුත්තේ කෙසේද කියන එක විශේෂයෙන්ම අපි අර එතුමිය සඳහන් කළා වගේම ඔබේ ඡන්දය වළංගු වන්නට නම් සහ ඔබේ ඡන්දයේ බලය ඡන්ද අයිතිය නිසි පරිදි ඔබට භාවිතා කරන්නට නම් ඔබ නිවැරදි විදිහට ඡන්දය සලකුණු කිරීම අත්‍යවශ්‍යයි. ඒ පිළිබඳවයි අපි දැනුවත් කරමින් ඉන්නේ. මම කැමතියි එතකොට ඔබතුමියගෙන් දැනගන්න ඔබතුමිය සඳහන් කළා මේ ඡන්දය ප්‍රතික්ෂේප වෙන්නට පුළුවන් අවස්ථාවන් තිබෙනවා කියලා. ඒ වගේ මොන අවස්ථාවන්ද තියෙන්නේ මේ ඡන්දය සලකුණු කිරීම ආශ්‍රිතව ප්‍රතික්ෂේප වෙන්න පුළුවන් අවස්ථාව? අපේ පූර්ව ඡන්ද ගණන් කිරීමේ අත්දැකීම් එක්ක එක් අවස්ථාවක් තමයි යම් කෙනෙක් තමන්ට දෙන ඡන්ද පත්‍රිකාවේ කිසිම දෙයක් සලකුණු නොකර ඡන්ද පෙට්ටියට දාන අවස්ථාව. එතකොට ඡන්ද පත්‍රිකාවේ කිසිම අපේක්ෂකයෙක් ඉදිරියෙන් සලකුණු යොදලා නැත්නම් ඒ අවස්ථාවේදී ඒ ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේප වෙනවා. ඒ වගේම අර දැන් මම කියපු විදිහට 1-2-3 ඉලක්කම් වලට අමතරව වෙනත් යම් ඉලක්කමක් 4-5 හරි තව දිගටම ඕන කෙනෙක්ට අවශ්‍ය නම් දිගටම ඉලක්කම් දාන්න පුළුවන්නේ. ඒ වගේ 1-2-3 අමතරව වෙනත් ඉලක්කම් යොදලා තියෙන අවස්ථාවක ප්‍රතික්ෂේප වෙනවා. 1 සහ කතිරේ යන දෙකම එකම බැලට් මේ එකම ඡන්ද පත්‍රිකාවේ යෙදුවොතින් ඒ අවස්ථාවෙත් ප්‍රතික්ෂේප වෙනවා. ඊටත් අමතරව 1 ලකුණු නොකර පළවෙනි ඡන්දයේ ලකුණු නොකර 2-3 පමණක් යොදලා තිබ්බොත් ඒ අවස්ථාවේදීත් ප්‍රතික්ෂේප වෙනවා. හොඳයි, මේ විදිහට 2-3 ලකුණු කරපු ඡන්ද පත්‍රිකාවක් කිසියම් විදිහකින් මේ දෙවනි වටේදී මනාප ගණන් කිරීමේ අවස්ථාවේදී වළංගු වෙනවද? 1 ලකුණු නොකරොත් පළවෙනි අවස්ථාවේම ප්‍රතික්ෂේප වෙන නිසා නැවත ඒ සලකා බැලීමක් වෙන්නේ නැහැ. හොඳයි, මම හිතන්නේ ඔබට ඉතාමත් පැහැදිලි ඔබ විසින් ඡන්දය සලකුණු කළ යුත්තේ කෙසේද කියන කාරණේ අපි සඳහන් කරමින් සිටින්නේ. එතකොට දැන් එවැනි විදිහට ඡන්දය අවලංගු, ඒ කියන්නේ ඡන්දය ප්‍රකාශ කරපු ඡන්දය මේ අපි කියන අවලංගු වෙනවා, අවලංගු ඡන්දයක් කියලා. එහෙම නැත්නම් ප්‍රතික්ෂේපිත ඡන්දයක් කියලා. එහෙම වෙන්නේත් නැතුව තමන්ගේ නිවැරදි විදිහට තමන්ගේ මනාපය පළ කළ යුත්තේ ඔබේ සඳහන් කරපු ආකාරය. හොඳයි, එහෙමනම් දැන් මෙවර ජනාධිපතිවරණයත් එක්ක අපි අර කලින් සඳහන් කරා වගේ මතුවලා තිබෙන කාරණයක් තමයි මේ දෙවනි මනාපයක් ගණන් කරන්නට වේවිද. එහෙම නැත්නම් කිසියම් අපේක්ෂකයෙකුට, කිසිම අපේක්ෂකයෙකුට 50% ඉක්ම වූ ඡන්ද ප්‍රතිශතයක්, එහෙම නැත්නම් හරි අඩක් ඉක්මවන්නට බැරි වේවිද කියන එක මනාපවලින්, එහෙම නැත්නම් ප්‍රකාශිත ඡන්දවලින් එවැනි තත්ත්වයක් ඇති වුණොත් මොන වගේ කාර්යයක්ද සිද්ධ කරන්න වෙන්නේ මෙවර ජනාධිපතිවරණය? දී ඇති වළංගු ඡන්ද සංඛ්‍යාවෙන් අඩකට වඩා යම් අපේක්ෂකයෙක්ට ලබා ගන්න බැරි වුණොතින් අපිට අපේ ගණන් කිරීමේ ක්‍රියාවලියේ 3 වෙනි පියවර, ඒ කියන්නේ මනාප ගණන් කිරීමේ පියවරට යන්න වෙනවා. මම මුලින් පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. අපි අපේ ගණන් කිරීමේ ක්‍රියාවලියේදී පළමුවෙන්ම කරන්නේ ඡන්ද පෙට්ටියේ තියෙන ඡන්ද සංඛ්‍යාව සත්‍යාපනය කරගන්න එක, ඡන්ද සංඛ්‍යාව තහවුරු කරගන්න එක. එයින් පස්සේ දෙවැනි අදියරේ විදියට අපි එක් එක් අපේක්ෂකයාට ලැබිලා තියෙන ඡන්ද සංඛ්‍යාව ගණනය කිරීම සිද්ධ කරනවා. ඒ ගණනය කිරීමෙන් තමයි අපි තීරණය කරන්නේ යම් කිසි අපේක්ෂකයෙක් දී ඇති වළංගු ඡන්ද සංඛ්‍යාවෙන් හරි අඩක් ඉක්මවලා තියෙනවද කියලා. අන්න එහෙම නැති අවස්ථාවක් ආවොත් අපිට මනාප ගණන් කිරීමේ අවස්ථාවට යන්න සිද්ධ වෙනවා. එතකොට මේ අවුරුද්දේ අපේක්ෂකයෝ 39 දෙනෙක් ඉදිරිපත් වෙලා තියෙනවා. එතකොට දෙවැනි මනාපය ගණන් කරන අවස්ථාවක් ආවොතින් ඒ වෙලාවට අපි කරන්නේ මුලින්ම වැඩිම ඡන්ද ලැබපු අපේක්ෂකයෝ දෙන්න ඉවත් කරගන්නවා. එතනින් අරගෙන ඉතුරු එතකොට 37 දෙනෙක් ඉතුරුයි. ඒ අය තරගෙන් ඉවත් කරනවා. තරගෙන් ඉවත් කරලා අර පළවෙනි වැඩිම මනාපගත්ත සහ ඊළඟට වැඩිම මනාපගත්ත දෙන්නා වෙනුවෙන් ඉවත් කරපු අපේක්ෂකයන්ගේ ඡන්ද පත්‍රිකාවල සලකුණු වෙලා තියෙන දෙවනි සහ තුන්වෙනි මනාප කාගේ වාසියටද තියෙන්නේ කියලා බලලා ඒ අයට එකතු කිරීමක් කරන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් අපි 1-2 දෙන්න ඉවත් කරගත්තා. ඊළඟට අපි ගන්නවා තුන්වෙනියට වැඩිම මනාප, වැඩිම ඡන්ද ලැබපු අපේක්ෂකයාගේ ඡන්ද පත්‍රිකා ටික. ඒ ඡන්ද පත්‍රිකාවල අපි හිතමු පළවෙනි මනාපය ඒ තුන්වෙනි අපේක්ෂකයාට ලකුණු කරලා තියෙනවා, දෙවැනි මනාපය පළවෙනි කෙනාට ලකුණු කරලා කියලා. එතකොට අපි ඒ ඡන්ද පත්‍රිකාව එකතු කරන්නේ පළවෙනියටම වැඩිම මනාප ගත්ත අපේක්ෂකයයි ගොඩට. ඊළඟට තව පත්‍රිකාවක් තියෙනවා කියමු. ඒකේ පළවෙනි මනාපේ ලකුණු කරලා තියෙනවා තුන්වෙනි අපේක්ෂකයට, දෙවැනි මනාපේ ලකුණු කරලා තියෙනවා අපි ඉවත් කරපු වෙනත් අපේක්ෂකයෙක්ට, ආයිත් නැවතත් තුන්වෙනි මනාපේ ලකුණු කරලා තියෙනවා අර 1-2 ගත්ත දෙන්නගෙන් කෙනෙක්ට. එතකොට අපි ඒ තුන්වෙනි මනාපේ අදාළ 1-2 ගත්ත අපේක්ෂකයට එකතු කරනවා.
හොඳයි මේ ක්‍රමේදී දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් අසාධාරණයක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් රටේ ඇත්තම ජනමතය විකෘති වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඇත්තටම දිනපු අපේක්ෂකයන් නැතුව වෙන කෙනෙක් ජනාධිපති පුටුවේ වාඩි වෙන්න පුළුවන්. මිනිසුන්ගේ භාෂාවෙන් ඇහුවොත්. එහෙම ප්‍රශ්නයක් වෙන්නට පුළුවන්. නෑ, එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. මොකද අපි ඡන්දදායකයන්ට අවස්ථාව ලබා දීලා තියෙනවා තමන්ගේ කැමැත්තේ අනුපිළිවෙලට ලකුණු කරන්න. එතකොට ඒගොල්ලෝ දැන් අපි කියනවා නම් මම වැඩියෙන්ම කැමති මෙයාට. හැබැයි මෙයා නෙමෙයි නම් මම දෙවෙනියට කැමති මෙයාට. එතකොට දෙවෙනියට කැමති කෙනා වුණත් ඒකෙන් අදහස් වෙන්නේ ඡන්දදායකයා හිතනවා මම පළවෙනියට කැමති එක්කෙනා ආවේ නැති වුණොත් මේ දෙවෙනියට කැමති කෙනා එන්න ඕනේ කියලා. එතකොට ඒගොල්ලන්ගේ ඒ අභිමතය ඒ චේතනාව තමයි හිතෙන්දි දෙවෙනි වතාවට ඉෂ්ට වෙන්නේ. හොඳයි, දැන් එතනදිත් පැහැදිලි වෙන්නේ අර ඔබ සඳහන් කරපු විදිහට නිවැරදිව ඡන්දය සලකුණු කිරීමේ තියෙන වැදගත්කම. නිවැරදිව ඡන්දය සලකුණු කළොත් තමයි මේ සියලු කටයුතු ඉතාමත් පහසුවෙන් සහ සාර්ථකව සිද්ධ කරන්නට පුළුවන් වෙන්නේ. හොඳයි, මම හිතන්නේ ඔබට ඉතාමත් පැහැදිලි දැන් මේ ඡන්දය සලකුණු කිරීම සහ ඉන් අනතුරු ඔබගේ ඒ සලකුණු කරපු ඡන්දය කොහොමද ගණනය කිරීමට ලක් වෙන්නේ සහ ඔබේ මනාපයේ පරිදි රටේ සමස්ත මනාපයේ පරිදි ජනාධිපතිවරයෙකු තෝරාපත්වන්නේ කෙසේද කියන කාරණේ. මම හිතන්නේ අපිට තවත් කතා බහ කරන්නට බොහෝමයක් දේවල් තිබෙනවා. ඊට කලින් මේ සූදානම කෙටි විරාමයකට යොමු වෙමු. ඔබ නැවතත් ජනාධිපතිවරණයට දින ගණන් කරන බිග් ඩේ කවුන්ඩවුන් වැඩසටහනත් සමගින්. අපි විරාමයට කලින් කතා බහ කරමින් සිටියේ ඔබේ මනාපය, ඔබේ වටිනා ඡන්දය කොහොමද ප්‍රකාශ කළ යුත්තේ කියන ආකාරය පිළිබඳ, විශේෂයෙන්ම නිවැරදිව ඡන්දය සලකුණු කිරීමේ වැදගත්කම පිළිබඳව අපි කතා කළා. දෙවන මනාප ගණන් කිරීමේ තත්ත්වයක් මෙවර උද්ගත වන්නට පුළුවන් වේවි කියන පසුබිම ඇතුළේ අපි කතා කළේ ඔබේ ඡන්දය නිවැරදිව සලකුණු කරන්න ඕනේ කොහොමද කියන කාරණේ. මම කැමති සහකාර මැතිවරණ කොමසාරිස් ජාතික මැතිවරණ කුමරිනී ප්‍රතාපසිංහ මහත්මියගෙන් දැනගන්නට දැන් සැප්තැම්බර් 21 වෙනිදා අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙනවා. මේ වෙන විටත් සියලු කටයුතු සූදානම් වෙනවා සහ අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා. එවැනි තත්වයක 21 වෙනිදා ඡන්දදායකයා කොහොමද කටයුතු කරන්න ඕනේ කියන කාරණේත් මම හිතනවා අපි මේත් එක්ක මතක් කළොත් ඉතාමත් වැදගත් වෙයි කියලා. මේවර අපේක්ෂකයෝ 39 දෙනෙක් ඉදිරිපත් වෙලා ඉන්න දිග ඡන්ද පත්‍රිකාවක් තියෙන ජනාධිපතිවරණයක් විදිහට ඇතැම් විට එක් ඡන්දදායකයෙක්ට තමන්ගේ ඡන්දය සලකුණු කරන්න යන වෙලාවේ යම්කිසි වැඩිවීමක් තියෙන්න පුළුවන්. ඒ නිසා ඇතිවෙන්න පුළුවන් තදබදය වළක්වා ගැනීම සඳහා වඩාත්ම සුදුසු වෙන්නේ ඔබට හැකි පළමුම වෙලාවේ පුළුවන් තරම් උදෑසනින් ඡන්දපොලට ගිහිල්ලා ඡන්දය ප්‍රකාශ කරනවා නම් අපිට හවස් වරුව වෙද්දී ඇතිවෙන තදබදය අවම කරගන්න පුළුවන්. ඒ වගේම ඔබට නිදහසේ ඡන්දය සලකුණු කිරීමේ කටයුත්ත කරගන්න පුළුවන් වෙනවා. ඒක තමයි මේ වෙලාවේ ඡන්දදායකයන්ගෙන් කරන්න තියෙන පළවෙනි ඉල්ලීම. ඒ වගේම හැකිතරම් සාමකාමීව තමන්ගේ මතය ඡන්දය සලකුණු කිරීමෙන් ප්‍රකාශ කරන ගමන් සාමකාමී වාතාවරණයක් රට තුළ ආරක්ෂා කරගන්න එක තමයි. වගේම ඡන්ද මධ්‍යස්ථාන තුළ, ඡන්ද මධ්‍යස්ථාන අවට වගේ හැම තැනකදීම සාමකාමීව හැසිරෙන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ගැටලු අවම කරගන්න පරිදි. හොඳයි, අනිවාර්යයෙන්ම. එතකොට මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කරන්නට යන අයකු මොනවද අරගෙන යන්නට ඕනේ කියන දේවලුත් අපි මං හිතන්නේ ඒත් එක්ක මතක් කළොත් වැඩ. ඔව්, මේ වෙනකොට අපි නිල ඡන්ද දැන්වීම පත්‍රිකා සියලුම ඡන්දදායකයන්ට ලැබෙන පරිදි තැපැල් මගින් බෙදීමේ කටයුතු සිද්ධ කරනවා. එතකොට ඒ නිල ඡන්ද දැන්වීම පත්‍රිකාවේ අපි සඳහන් කරලා තියෙනවා ඔබට හිමි ඡන්දපොල මොකද්ද කියලා. අන්න ඒ ඡන්දපොලේදී තමයි ඔබට ඔබේ ඡන්දය ප්‍රකාශ කරන්න අවස්ථාව තියෙන්නේ. විශේෂයෙන්ම තමන්ට ඇතුළත් වීමට අවසර නැති කිසිම ඡන්දපොලකට ඇතුළත් වෙන්න හැකියාව නැහැ. ඒක නිසා තමන්ට වෙන් කරලා තියෙන ඡන්දපොල හරියට හඳුනගෙන ඒ වෙත යන්න ඕනේ. ඒ වගේම තමයි ඡන්ද නිල ඡන්ද දැන්වීම පත්‍රිකාව යම් අයෙක්ට රැගෙන නොගියත් අපිට ඡන්දය ලබා දීමේ අවස්ථාව සලසන්න පුළුවන්. නමුත් ඒ පුද්ගලයන් තමන්ගේ අනන්‍යතාවය තහවුරු කරන්න ඕනේ ඡන්ද මධ්‍යස්ථානයේදී. ඒ නිසා අනිවාර්යෙන්ම වළංගු හැඳුනුම්පතක් අරගෙන යෑම වැදගත් වෙනවා. අපි වළංගු හැඳුනුම්පත් විදියට ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් වළංගු, විදේශ ගමන් බලපත්‍රය, වළංගු රියදුළු බලපත්‍රය, වළංගු විශ්‍රාමික හැඳුනුම්පත, ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත, ඒ වගේම ඡන්ද මේ පුද්ගල ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන පූජ්‍ය පූජක හැඳුනුම්පත, හැඳුනුම්පත අයදුම් කරලා තවම හැඳුනුම්පත නොලැබුණු අය වෙනුවෙන් තොරතුරු තහවුරු කිරීමේ ලිපියක් නිකුත් කරනවා
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අන්නේ තොරතුරු තහවුරු කිරීමේ ලිපිය. එහෙමත් නැත්නම් මේ වෙනකොට අපි ආබාධිත තැනැත්තන් සඳහා තාවකාලික හැඳුනුම් පතක් නිකුත් කරනවා මැතිවරණ කොමිෂන් සභාව. අන්න ඒ හැඳුනුම් පතත් වළංගුයි ඡන්දේ ප්‍රකාශ කරන්න. මේ කිසිම වළංගු හැඳුනුම් පතක් නැති කෙනෙක්ට පුළුවන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන තාවකාලික හැඳුනුම් පත ලබා ගන්න. මේ තාවකාලික හැඳුනුම් පත් සඳහා ආයුධුම් පත්‍ර අපි මේ වෙද්දි සියලුම ග්‍රාම නිලධාරීන් වෙත ලබා දීලා තියෙනවා. Tamanṭa ආසන්නතම ග්‍රාම නිලධාරීගෙන් මේ ආයුධුම් පත්‍ර ලබාගෙන තාවකාලික හැඳුනුම් පතක් ලබා ගන්නත් ඡන්ද හිමියන්ට අවස්ථාව තියෙනවා. විශේෂයෙන්ම Tamanṭa තියෙන මේ හැඳුනුම් පත බලා ගන්න බැරි තත්ත්වයට පත් වෙලා නම් දුර්වර්ණ වෙලා නම් අවපැහ වෙලා නම් ඒ වගේ ගැටලු සහගත කෙනෙක්ට වුණත් මේ తాවකාලික හැඳුනුම් පත පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. හොඳයි. ඔන්න ඔය විදිහට තමයි ඔබ 21 වෙනිදා කටයුතු කරන්න ඕනේ. දැන් අපි මෙවර ඡන්ද හිමියන් පිළිබඳව සලකා බැලුවොත් මෙවරත් ඉන්න ඉතාමත් විශාල පිරිසක් පළවෙනි ඡන්දය තමන්ගේ ජනාධිපතිවරණයක් සඳහා තමන් සලකුණු කරන පළවෙනි ඡන්දය අපි හිතන يعني අලුත් ඡන්දදායකයින් විදිහට අපි හඳුන්වනවා. ඔවුන්ට කිසියම් විදිහකට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කොහොමද අපි මේ ඡන්දේ දාන වැඩේ කරන්න ඕනේ කොහොම ඒ කියන්නේ ගේට්ටුවෙන් ඇතුළු වුණාට පස්සේ තමන්ගේ ඡන්ද පත්‍රිකාව සලකුණු කරලා ඒ අදාළ ඡන්ද පෙට්ටියට දාන අවස්ථාව වෙනකන් ඔබට පුළුවන් නම් සරලව පැහැදිලි කරන්න මේ මේ අවස්ථාවන් වල මේ මේ කටයුතු ටික කරන්නට ඕනේ කියලා මම හිතන්නේ ඒකත් ඉතාමත් වැදගත්. ඡන්ද පොරට ඇතුළත් වෙද්දිම අපි ඇතුළත හැසිරෙන්න ඕනේ කොහොමද කළ යුතු දේවල් නොකළ යුතු දේවල් දැන්වීම මගින් ප්‍රදර්ශනය කරලා තියෙනවා. විශේෂයෙන්ම ඡන්ද මධ්‍යස්ථානයේ පරිශ්‍රයේ ඇතුළත දුරකථන පාවිච්චි කිරීම, ඡායාරූප ගැනීම, වීඩියෝ කිරීම වගේ දේවල් තහනම්. මොකද තරුණ අය ගොඩක් වෙලාවට ඒ වගේ දේවල් කරනවා අපි දකිනවා. යන ඕනෙම තැනක වීඩියෝ කරන, ෆොටෝස් ගන්න ඒ වගේ දේවල්. එතකොට ඔබ ඡන්ද පොළ ඇතුලේ ඒ වගේ දේවල් කරන්න ගියොත් ඔබට ගැටලු සහගත තත්ත්වවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඒ වගේම ඡන්ද පොළ පරිශ්‍රය ඇතුළත මද්‍රව්‍ය භාවිතා කිරීම, ඒ වගේම අවි ආයුධ භාවිතා කිරීම තහනම් වෙනවා. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. අර මම මුලින් කිව්වා වගේ අනන්‍යතා පත්‍රය අනිවාර්යෙන්ම රැගෙන යන්න ඕනේ. ඒ වගේම දැන් මධ්‍යස්ථානයේ ඇතුළත නිලධාරීන් ඉදිරි කටයුතු සඳහා ඒගොල්ලන් යොමු කරනවා එක නිලධාරියෙක්ගෙන් තව නිලධාරියෙක් ළඟට. ඒ අවස්ථාවේදී ඒ දෙන උපදෙස් හරි විදියට පිළිපදින්න සිද්ධ වෙනවා. සහ අර මම මුලින් කියපු විදියට නිමරදිව ඡන්ද පත්‍රිකාව සලකුණු කරන්න අවශ්‍ය වෙනවා. හොඳයි. ඔන්න ඔය විදිහට තමයි ඔබ කටයුතු කළ යුත්තේ 21 වෙනිදා ඔබ මේ වන විටත් නොවිසලින් සිටින්නේ ඔබට අවශ්‍ය ඔබේ අභිමතයේ පරිදි රටේ පාලකයෙකු තෝරාපත් කර ගන්නට. එහෙම නැත්නම් රටේ මහජන මතය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජයග්‍රහණය කරවන්නට හේත හරහා ජනාධිපතිවරයෙකු තෝරාපත් කරවා ගන්නට ඔබ බලාපොරොත්තු වෙන සිටින දිනේදී ඔබ හැසිරිය යුත්තේ අන්නේ ආකාරයෙන්. දැන් මම කැමති ඔබතුමියගෙන් දැනගන්න මේ වෙද්දි සමාජයේ ඇතැම් අයගේ මතයක් තිබෙනවා මේ ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයෝ කාටවත්ම මම කැමති නැහැ. ඒ නිසා මම ඡන්දය සලකුණු කරන්නේ නැහැ. එහෙම ඉන්න එකෙන් ඇත්තටම මේ මැතිවරණය සඳහා විශේෂයෙන්ම අපි කතා කරන නිදහස් හා සාධාරණ මැතිවරණයක්. ඒ වගේම මේ සියලු දෙනාට සාධාරණ විදිහට පවත්වන මැතිවරණයකට මොන වගේ බලපෑමක්ද එල්ල වෙන්නේ සහ මැතිවරණ කොමිසම් විදිහට ඔබ මොන වගේ උපදෙසක්ද එවැනි පුද්ගලයන්ට ලබා දෙන්නේ? රටක පුරවැසියෝ විදිහට අපිට රටේ අපිට උපතින්ම ඒ රටේ පරමාධිපත්‍ය බලය හිමි වෙලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් කියනවා රටේ පරමාධිපත්‍ය ජනතාව මත පිහිට ඇත්තේය, එය අත්හළ නොහැකිය කියලා. එතකොට කිසිම වෙලාවක අපි ඡන්දය ලකුණු නොකර හිටියා කියලා අපිට අපි රට ගැන තියෙන පරමාධිපත්‍ය බලය අත්හරින්න හැකියාවක් නැහැ. පුරවැසියෝ විදියට අපිට අපේ පාලන ත්‍රන්තයට සම්බන්ධ වෙන්න තියෙන අවස්ථාව සහ අපේ පාලනය සම්බන්ධයෙන් අපේ තියෙන රුචි අරුචිකම් ප්‍රකාශ කරන්න තියෙන එකම අවස්ථාව තමයි ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාව. ඉතින් මැතිවරණ කමිෂන් සභාව විදියට අපි ඉල්ලන්නේ අපි ඉතාම මහන්සි වෙලා ඉතාම වැඩි වියදමක් දරලා මේ සියලුම ක්‍රියාවලිය සිද්ධ කරන්නේ ජනතාව වෙනුවෙන්, පුරවැසියන් වෙනුවෙන්. එතකොට පුරවැසියන්ටත් එක්තරා විදිහක යුතුකමක් සහ වගකීමක් තියෙනවා ඒ ක්‍රියාවලියට සම්බන්ධ වෙලා. එදාට ඡන්ද පොලට ගිහිල්ලා තමන්ගේ චේතනාව ඡන්ද පත්‍රිකාවේ සලකුණු කරලා ප්‍රදර්ශනය කරන්න සහ පාලකයා තෝරා ගැනීම සම්බන්ධයෙන් දායක වෙන්න. ඉතින් අපි හැම කෙනෙක්ගෙම ඉල්ලන්නේ අපි මේ විශාල ප්‍රයත්නයක් දරන්නේ ඔබ වෙනුවෙන්. ඒ නිසා අනිවාර්යෙන්ම 21 වෙනිදාට ඡන්ද පොලට ඇවිල්ලා තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරන්න. හොඳයි. ඒ වටිනා මතක් කිරීමත් එක්ක
විශේෂයෙන්ම ඔබ ඡන්දය සලකුණු කිරීම ඔබේ වගකීමක් විශේෂයෙන්ම පුරවැසි වගකීමක් විදිහට රටේ පාලන තන්ත්‍රය තෝරාපත් කරගන්නට ඒ සකස් කරන්නට ඔබට මැදිහත් වන්නට ලැබෙන අවස්ථාව ඔබේ පරමාධිපත්‍යයේ බලය භාවිතා කරන්නට ඔබට ලැබෙන අවස්ථාව සැප්තැම්බර් 21 වෙනිදා කියලා කියන්නේ 2024 ජනාධිපතිවරණය පැවැත්වෙන දිනේ. ඉතින් එහෙමනම් අපි මේ සඳහන් කරපු විදිහට ඔබ පුරවැසියෙක් විදිහට රටේ ඡන්දදායකයෙක් විදිහට නිවැරදිව කටයුතු කරන්න කියන කාරණාව අපි මතක් කරනවා. අන්තිම වශයෙන් මම කැමති ඔබතුමියගෙන් දැනගන්නට සැප්තැම්බර් 21 වෙනිදා සියලු කටයුතු ඔබ සඳහන් කළා වැඩසටහන ආරම්භයේදී සූදානම්ව පවතින වගේ. එතකොට මේ තියෙන තත්ත්වයත් එක දැන් මිනිසුන්ට තවත් ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. මේ දවසට අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය තියෙයිද නැත්නම් මොනවා හෝ හේතුවක් මත දැන් මේ පවතින කාලවකවානුවත් එක්ක ඡන්දය අවලංගු වෙන්නට එහෙම නැත්නම් ඡන්දය නොපවත්වා ඉන්නට හැකියාවක් තිබේවිද? මම කැමති අන්තිම වශයෙන් ඔබේ අදහස සහ ඔබේ පාර්ශවයෙන් නීතිමය තත්ත්වයත් එක්ක මේ පවතින වකවානුවත් එක්ක තත්ත්වය දැනගන්න. මේ වෙනකොට නම් අපි 21 වෙනිදාට සිදුවිය යුතු කාර්යයන් මම මුලින් කිව්වා වගේ අපි ඒ කාලවකවානුවේදී කරලා ඉවර කරන්න අවශ්‍ය වෙන ඉලක්කයන් සපුරාගෙන තියෙනවා. ඒ නිසා මම හිතන විදිහට සහ මේ වෙනකොට කොමිෂන් සභාව සහ දිස්ත්‍රික් කාර්යාලවල සූදානම්ත් එක්ක 21 වෙනිදාට ඡන්දය නොපවත්වා ඉන්න කිසිම හේතුවක් උද්ගත වෙලා නැහැ. හොඳයි. එහෙනම් අනිවාර්යෙන්ම 21 වෙනිදා ඡන්දය පැවැත්වෙනවා. ඔබ අනිවාර්යෙන්ම ඔබේ පුරවැසි වගකීම ඉෂ්ට කරන්න, ඔබේ පුරවැසි යුතුකම ඉෂ්ට කරන්න. ඉන් අනතුරුව ඔබට පුළුවන් ඔබේ පරමාධිපත්‍යයේ බලය භාවිතා කරලා රටේ අනාගතය පිළිබඳව නිසිහා නිවැරදි තීරණය ගන්න. ඉතින් අද දිනේදී අපත් සමගින් සාකච්ඡාවට සම්බන්ධ වෙමින් ඔබට වටිනා කරුණුකාරණ රාශියක් ඔබ දැනුවත් කිරීම සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත වෙනවා. සහකාර මැතිවරණ කොමසාරිස් ජාතික මැතිවරණ කුමරිනී ප්‍රතාපසිංහ මහත්මියට ඔබට බොහොම ස්තුතියි අද වැඩසටහන සමගින් අපත් එක්ක සම්බන්ධ වුණාට. හොඳයි. ඉතින් එහෙමනම් අපි සෝදානම් Big Day Countdown තුලින් නිරන්තරයෙන්ම ඔබව දැනුවත් කරන්නට සහ අපේ ජාතික මාධ්‍ය මෙහෙවර සහ වගකීම් ඉෂ්ට කරන්නට ඉතින් එහෙමනම් අපත් එක්ක දිගින් දිගටම රැඳී ඉන්න කියන ආරාධනාව ඔබට කරමින් මේ සෝදානම් Big Day Countdown වැඩසටහන තුලින් ඔබෙන් සමුගන්නට ඔබට සුබ දවසක්.